ශ්‍රීලංකා කණ්ඩායමත් බංගලාදේශ කණ්ඩායමත් අතර තියෙන පළවෙනි එක්දින තරගයේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කොහොමද කියන දේ ගැන තාමත් හරි අනාවැකියක් කියන්න අමාරු නත් ගොඩක් වෙලාවට සෙල්ලම් කරයි කියලා අනුමාන කරන්න පුළුවන් 11 දෙනා කොහොමද කියලා අපි මේ වීඩියෝවෙන් කතා කරමු. කුසල් ජනිත් අවසාන මාධ්‍යමයේ කියපු විදිහට ප්‍රධාන වේග පන්දියවන්න දෙන්නේ දඟ පන්දියවන්න දෙන්නේ එක්ක තමයි කණ්ඩායම නම් වෙන්නේ. එහෙම වුණොත් ඉසුරු උදාන එක දුෂ්මන්ත චමීර කණ්ඩායමේ නව පන්දුව බාර ගන්න පන්දියවන්න දෙන්න වෙන්න පුළුවන්. බිනරට අවස්ථාවක් තිබුණත් බිනරත් ඉසුරු දෙන්නම වමත් පන්දියවන්න නිසා චමීරට තියෙන අවස්ථාව ගොඩක් වැඩි. දඟ පන්දියවන්න දෙන්න විදිහට වනිදු හසරංගේ ක්ලක්ෂන් සඳකන් සෙල්ලම් කරන්න ඉඩක් තියෙන්නේ අකිල දනංජත් රමේෂ් මෙන්ඩිස් දෙන්නම පිටදඟ පන්දියවන්න වෙන නිසා දනංජිද සිල්ලා දනුෂ්ක ගුණතිලකත් ඉන්න කණ්ඩායමක තවත් පිටදඟ පන්දියවන්නෙක් තියෙන ඉඩ අඩුයි. කණ්ඩායමේ පන්දියවන්න පුළුවන් තුංගිරව් ක්‍රීඩකයා ගොඩක් කලාවට මදවේග පන්දියවන්නෙක් වෙයි. තිසරගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉල්ලපු දේ ඉල්ලන්න මේ සංචිතයේ ඉන්න ක්‍රීඩකයන් අතරින් වඩා සුදුසු චාමික කරුණාරත්න කියලා තමයි පසුගිය දක්ෂතා බලද්දි පේන්නේ. චාමික බංග්ලාදේශ තනතිලි මත මුහුණ දුන්නු පුහුණු තරගයේ කඩලු තුනක් දවා ගැනීමත් චාමිකට අමතර වාසියක් වෙන්න පුළුවන්. කොමුණියත් දසුන් ශානක අවසාන වතාවට බංග්ලාදේශ කණ්ඩායමක සෙල්ලම් කර තරගයේ වේගවත් ලකුණු 30ක් ලබා ගත්තා වගේම මුෂ්ෆික මහමුදුල්ලාගේ කඩුල්ල වගේම මිතුන්ගේ කඩුල්ලත් අරගෙන කඩලු තුනක් තමන් සතු කරගත්තා කියන දේත් අමතක කරන්න බෑ. කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරණය පැතුම් නිශ්ශංක එක්ක දනුෂ්ක ගුණතිලක එන්න තියෙන ඉඩ ගොඩක් වැඩි. ඔවුන් දෙන්නා දකුණක් වමත් ප්‍රතිකරුවන් වීමත් කොදිව් කණ්ඩායමක T20 තරගාවලියේ මේ දෙන්නා සාර්ථක වීමත් නිසා ඒ අවස්ථාව එසේ වෙන්න පුළුවන්. කොහොමුණත් නායක කුසල් පෙරා ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට සෙල්ලම් කරන්න තියෙන කැමැත්ත නිසා දනුෂ්ක කුසල් යුගලේ ආරම්භක ප්‍රතිකරුව වෙන්නත් පුළුවන්. කොහොමුණත් මුල් අවස්ථා තුන මේ විදිහට බෙදලයි. දික්කල්ල ලකුණු අතර සිටීම පැතුම්ට පීඩනයක් වුණත් අවුරුද්දකින් වාගේ කාලයකින් එක් දින සෙල්ලම් කරලා නැති දික්කල්ල පළවෙනි තරගයේ කණ්ඩායමේ වැඩබල්ලා කණ්ඩායමට කැඳවනවද නැද්ද කියන දේ තීරණය වෙයි. අංක 4 කුසල් මෙන්දිස් සෙල්ලම් කරලා අංක 5ට අශේන් බණ්ඩාරෙන්න පුළුවන්. අශේන් දඟ පන්දියවන්න පාලනය කරමින් පහර දෙන්න පුළුවන් ප්‍රතිකරුවෙක් නිසා අශේන් දනංජයද සිල්ලාට කලින් එයි. දනංජයටත් බංග්ලාදේශයේ වමත් ප්‍රතිකරුවන් දමනය කරන්න උදව් වෙන්න පුළුවන් නිසා කණ්ඩායමේ තමන්ගේ තැන දිනා ගනි. ඒ වගේම ටෙස්ට් තරගාවලියේ බංග්ලාදේශය හමුවේ සාර්ථක වුණු ක්‍රීඩකෙක් වීමත් නිසා ඔහුටත් තැන ලැබෙයි. ඔය තමයි අපි හිතන කණ්ඩායම. මේ කණ්ඩායමේ අඩුපාඩු ගැනත් ඔයා හිතන වෙනස්කම් ගැනත් කමෙන්ට් එකක් දාන්න. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.